අපේ රටේ ඉතිහාසය පිළිබඳව තියෙන ඇල්ම බැල්ම දැන් ටික ටික අඩු වෙලා යනවා. ඒ නිසාම පුරාවස්තු සම්බන්ධව ක්‍රියාත්මක වෙන වැඩසටහන් විශේෂයෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මධ්‍යම සංස්කෘතික අරමුදල එක්කම මේ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය තීරණය කළා. ඒ පුරාවිද්‍යා දිනේ යෙදුනා පෞගිය ජූලි මාසේ 7 වෙනිදා. එතකොට 8 වෙනිදෙන් පටන් අරගෙන පුරාවිද්‍යා දෙසතිය ප්‍රකාශයට පත් කළා. ඒ අනුව දැන් මේ කටයුතු කරගෙන යනවා. මේ අවුරුද්දේ සමරනු ලැබුවේ 134 වෙනි පුරාවිද්‍යා දිනේ. අධ්‍යයන කීපයක් යටතේ මේ දෙසතිය තුල වැඩසටහන් රාශියක් අපි ක්‍රියාත්මක කරනු ලබනවා. පාසල් දරුවන් වෙනුවෙන් අපි සෑම දිස්ත්‍රික්කයකම ඒ වගේම සෑම පළාතකම පළාත් පුරාවිද්‍යා කාර්යාල හරහා විශාල වැඩසටහන් ප්‍රමාණයක් ක්‍රියාත්මක කරනවා. පුරාවිද්‍යාව උරුම කළමනාකරණය සහ පුරා වස්තු පිළිබඳව සහ ඒවා ආරක්ෂා කර ගැනීම පිළිබඳ පාසල් දරුවන් දැනුවත් කරනවා. ඊට අමතරව සම්පත්දායක පුද්ගලයන් රාශියක් සම්බන්ධ වෙමින් රාජ්‍ය නිලධාරීන් පුරාවිද්‍යාව පිළිබඳ උනන්දුවක් දක්වන කණ්ඩායම් ඒ සියලු දෙනාම පළාත් මට්ටමින් දැනුවත් කිරීම සඳහා මේ දෙසතිය ඇතුලේ වැඩසටහන් රාශියක් තියෙනවා. ඒ වගේම අමාත්‍යතුමාගේ යෝජනාවකට අනුව අපි වෙස්සගිරිය උරුම උද්‍යානයක් බවට පත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරනවා. මේ ලංකාවේ ආරම්භ කරන ප්‍රථම උරුම උද්‍යානය මෑතක ඉතිහාසය තුළ